ශ්‍රී ලාංකේය ගුවන් ගමන් ඉතිහාසය වෙනස් වන දිනය ගම්මිරිස් වගාකරුවන්ට හොඳ කලක් අනිවාර්යෙන්ම ගම්මිරිස් ප්‍රතිපනායනය බලයට පත් වුණු වහම ඊළඟ මොහොතේ තහනම් කරන එක තහනම් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා පළාත් රසකට තද වැසි දසක් කඩාවැටීමෙන් ජීවිත තුනක් අහිමි වෙයි අයිබෝන් ITN සත්‍යන්ත රාත්‍රී 9 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර ප්‍රථමයෙන් අපි දේශීය පුවත් වෙත අවධානය යොමු කරමු ප්‍රදේශ රැසකට අද අධික වර්ෂාපතනයක් ඇදහැරුණා ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වුණා වගේම නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් ජීවිත තුනක් අහිමි වුණා වැලිමඩ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එක් අයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් මෙම ඉඩමේ ප්‍රාදේශීය සභාවේ සේවය කරන කම්කරුවන් ඇතුළු තවත් පිරිසක් తాවකාලිකව නිවාස ඉදිකරගෙන සිට තිබෙනවා. වැලිමඩ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස එහි තිබූ එක් නිවසක් මතට කඩා වැටීමෙන් එය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. අනතුරටපත් පුද්ගලයන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව පොලිසිය ප්‍රකාශ කළා. ජීවිතක්ෂයට පත්වන අතර වයස අවුරුදු 10ක සහ 13ක පිරිමි ළමයින් දෙදෙනෙකුද වෙනවා. තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌවහා දකුණ යන පළාත්වලට මිලිමීටර 75ත් 100ත් අතර තද වැසි ඇති විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම මේ වැසි සමග ප්‍රබල අකුණු තියෙනවා. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. මේ වැසි සාමාන්‍යයෙන් දහවල් කාලේ රටේ අභ්‍යන්තර ප්‍රදේශවල වර්ධනය වෙලා රාත්‍රී කාලේ වෙනකොට තමයි මේක වෙරළබඩ තීර දක්වා පැතිරලා යන්නේ. ඉතින් විශේෂයෙන්ම ජනතාවට මතක් කරන්න ඕනේ මේ ප්‍රබල අකුණු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට මේ ප්‍රබල අකුණු සමග తాවකාලිකව තද සුළං ඒ අවට ප්‍රදේශවල ඇති වෙනවා. ඉතින් මේ පිළිබඳවත් විමසිලිමත් වෙන්න කියලා තමයි අපි ජනතාවට ඉල්ලා තියෙන්නේ. අනිකාරණ තම කංකසන්තුරේ සිට කොළඹ හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මොහොත් තීරවලත් වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙන්න පුළුවන් වැසි සමග తాවකාලික සුළං ඇතිවීමේ තත්යන් තියෙනවා ඊට අමතරව එම මොහොත් සීමාව තරමක් සළු වීමේ හැකියාවක් තියෙන්න පුළුවන් මේ අතර ආපදා තත්වයකට මුහුණ දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කරන්නේ පැවතුණු වැසි සහිත තත්ත්වයන් සමගම කන්දි කඩා වැටීම් ගස් පෙරලීම් වැනි සිද්ධි කිහිපයක් ඊයේ සහ අද දිනේදී වාර්තා වුණා මෙම වර්ෂාපතනයන් සහනිකුත් දත්ත සැලකිල්ලටගෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මේ වෙනි විට බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ඇල්ල පස්සර කියන එම ප්‍රදේශවලට නායම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා තිබෙනවා එම අධිරේක යටතේ නිකුත් කළ තියෙන නිවේදනයේ පිළිබඳ එම ජනතාව විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා අපි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සියලු පාර්ශ්වකරුවන් ත්‍රිමුදාම්දාව පොලිසිය ඇතුළු සියලු දෙනා මේ දැනුවත් කළා තිබෙනවා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් 117 දුරකථන අංකය සමග සම්බන්ධ වීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා සෑම පොහෝ දිනකම ප්‍රසිද්ධ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සඳහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ 55 වැන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. අදට යෙදී ඇති වප්පුර 15ක පොහොය දිනය නිමිත්තෙන් පැවැත්වෙන සඳහම් යාත්‍රා ධර්මදේශනාව සඳහා ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙවර සඳහම් යාත්‍රා ධර්මදේශනාව සිදු කළේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ධර්මාචාර්ය හෝමාගම පිටිපණ මෙත්සිත අරණ විවේකසෙනසුනේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ලුණුගම්මිහිරේ නාරද ස්වාමින් වහන්සේ මෙම ධර්මදේශනයට ජනාධිපතිතුමා එක්ුණේ ඉන් අනුතුරුවයි. මොනරාගල ගම්මිරිස් වගා කරන්නන් පසුගිය කාලයේ පුරාම දැවැන්ත අරුබුදයකට මුහුණ දීලා හිටියනේ. ඔන්න ඉදිරි ජනාධිපතිවරණයේදී මොනරාගල ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන්නා. බිබිල මැදගම ගුණසේකර ක්‍රීඩාංගණයේ පැවති රැස්වීම අමතමින් ඒ මහතා කියා සිටියේ ගම්මිරිස් ප්‍රතිආනයනය කිරීම තමන් බලයට පත් වූ වහාම තහනම් කරන බවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ ජනහමු මාලාව ආරම්භ කරමින් පළමු ජනහමුව වැල්ලවාය බස් නැමතුම්පල ඉදිරිපිටදී අද පැවැත්ුණා. අනතුරුව බිබිල මැදගම ගුණසේකර ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවටද සජිත් ප්‍රේමදාස මහතා එක්ුණා. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහතුරුන් ඇතුළු දේශපාලන නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනිවාර්යෙන්ම ගම්මිරිස් ප්‍රතිපනායනය බලයට පත්තුණු වහම ඊළඟ මොහොතේ තහනම් කරන එක තහනම් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ රටේ තරුණ පරපුරට ප්‍රගතියේ කියන ඉනිමගේ ඉහළටම යන්නට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙනවා. ඒ නිසා තමයි අපි උපතිසාපති කොට්ටාස මට්ටමින් ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල ගොඩනගන්නට අපි කටයුතු කරන්නේ. මේ රටේ අපි ස්ථාපනය කරන ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල වලට ඒ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමේ දොරටුව අපි මේ රටේ තරුණ පරපුරට විවර කරන්නේ නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ යටතේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විප්ලවීය සංවර්ධන යුගයක් උදාකරන යුගය වෙන මොනවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපේ රජය කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි අලුත් ටීම් එකක් එක්කයි අනාගත රාජ්‍ය පාලනය අපි ක්‍රියාත්මක කරන්නේ මට රැකගන්න පවුල් පරපුරක් නැහැ මට රැකගන්න ඥාති පරපුරක් නැහැ මට රැකගන්න ගජමිතුරු සංගම් නැහැ මට රැකගන්න තිබෙන්නේ ජාති ආගම් කුලමල ගෝත්‍ර පන්ති පක්ෂ බෙහෙවෙන්තරව මම රකින්නේ ඔබලයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා වැළවාය නගරයේ පැවති ජනහමුවට එක්වමින් මේ මහතා සඳහන් කළේ දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ජනසවිය වැඩසටහන යලි ක්‍රියාත්මක කරන බවයි ජාතික සංවර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය අපි පිහිටවනවා හැම ග්‍රාම සේවා වසමකම දිනපතාම ආරම්භ කරන ව්‍යාපෘති අවසන් කරන ව්‍යාපෘති ජනතාවගේ ඉල්ලීම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්ෂණය කරලා දිනපතාම අපි දැවැන්ත සංවර්ධනයක් මේ වැඩසටහන හරහා ක්‍රියාත්මක කරනවා ඍජුවම මේ හැම ප්‍රශ්න සමග රටේ ජනාධිපතිවරයා දැනුවත් වෙලා 24 පෑම පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳන පුද්ගලෙක් බවට අපි පත් වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන දෙවෙනි වැදගත් කාරණාව අද දවසේ ක්‍රියාත්මක වෙන සමෘද්ධි සහනාගාර වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක කරගෙන යන ගමන් ජනසවි වැඩසටහන රට පුරාවටම අපි ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පෞගිය කාලේ රට පාලනය කරපු ඇත්තෝ සංඛ්‍යාලේකන නිර්මාණය කරලා රටට බොරු ප්‍රතිරූපයක් ලබා දුන්නා. ජනසංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව කියනවා දළ වශයෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට 50,000ත් 55,000ත් අතර මුදලක් වැය වෙනවායි කියලා. මේ රටේ පවුල් කීයක් ඉන්නවද? මේ රුපියල් 50,000ක් ආදායමක් නොලබන අය. මේ රටේ නිහඬ බහුතරයේ හඬ බවට පත් වෙලා ඒ කැපකිරීම කරන්නට සජිත් ප්‍රේමදාස ලෑස්ති විකල්පය මොකද්ද ජනතාවගේ ජන දුක නොතේරෙන ඇත්තෝ වතුර ඉල්ලනකොට වතුර දුන්නේ දීපනසයි සමහරු හිතාගෙන ඇති අර 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයා කියන්නේ නිකම්ම නිකම් පඹෙක් කියලා පඹෙක් කියලා හදන තනතුරට පඹ ගාලක පැටලෙන්නේ මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති නෑ කොන්න කැලින් තියාගෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාව ඉස්සර ගන්නට මම දිවිහිමියෙන් එබගම වෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සෞභාග්‍යමත් සහ ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට තමන් පොරොන්දු වෙන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කඩවත ජන රැලියකට එකතු වෙමින් තමා මේ මහතා මේ බව කියා සිටින්නේ. කාර්තක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය අද පැවැත්ුණේ කඩවත බස් නැවතුම් පොලේදී. පසුගිය දා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුද මේ අවස්ථාවට එක්ව සිටියා. අපේ දේශපාලන සංස්කෘතිය අපි වඩාත් යහපත් සංස්කෘතියක් බවට පත් කරගත යුතුයි. අපිට ආවේගශීලීව හෝ පටු අරමුණෙන් හෝ පුද්ගලික අවස්ථාවන් වෙනුවෙන් හෝ ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. අශෝභන ලෙස හැසිරෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. අපි සමග එක වී සිටින සෑම පක්ෂයක්ම අපිට එක් වෙලා තියෙන්නේ අපේ ප්‍රතිපත්තියින්දයි.
එවගේම කියන්නට ඕනේ අද ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසයත් අපිට සහයෝගය දෙන්නට ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. එවගේම මම කියන්නට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ශක්තියක් වුණා. අපි ඔවුන් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ජනතාවට හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව ජාතික ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. පොළොන්නරුව පුලතිස්සි බුද්ධි මණ්ඩපයේ පැවති ජනහමුවකදී තමයි මේ මහතා මෙම අදහස් පළ කළේ. මහේෂ් සේනානායක මහතා ජනහමුවට සහභාගී වීමට පෙර පොළොන්නරුව නගරයේ සංචාරයකටද එක් වුණා. ජනතාව හමු වූ ඒ මහතා සුහද කතාබහකද නිරත වුණා. අනතුරුවයි බුද්ධි මණ්ඩපයේ පැවති ජනහමුවට ඒ මහතා සහභාගී වුණේ. මේ රට මේ නම් පාලනය කරලා අපිට මේ කීර්තිගත විදලා තියෙන්නේ පැහැදිලිවම මේ පරම්පරාගත ගමන කරමින් සිටින දේශපාලකයෝ. එම නිසා මේ නවත අවජන අලුත් වචනයක් ගන්න මේ ගණ්ඩාය වාත් දෙකේ ගණ්ඩාය සබලා සිළු දලාම මෙහිදී දේශපාලකයෝ නෙමෙයි අපේ දේශ සේවකයෝ. අපි ඇවිල්ලා ඉන්නේ දේශ සේවය කරන්න. දේශයේ ඉන්නේ කවුද? ජනතාව. සදා සිම්පා පරිසර මේ අපේ රට. මේ රටේ හැමෝටම අවශ්‍ය වෙන වෙනසක් හැමෝගේම යටිහිතේ තියෙන්නේ ඒ වෙනස. එහෙනම් මම ඉල්ලා සිටිනවා ඔබලා වෙනුවෙන් ඔබලාගේ දරුවන් වෙනුවෙන් ඉදිරි පරම්පරාවල් වෙනුවෙන් කරුණාකරලා ඉදිරිපත් කළා. ඔබ ශක්තියක් කරගෙන මේ අවස්ථාවේදී මීටත් වඩා මේ ඊළඟ දින 30 මීට වඩා එකමුතු වෙන්න මේ ගමන ගිහිල්ලා කරන්න පුළුවන් වෙනසක් කරනවා. ජනතාවට අසාධාරණයක් සිද්ධ වුණු සෑම අවස්ථාවකදීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය යුතුයකම ඉටු කළ බව ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමු මහතා පවසනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව අමතමින් තමා මේ මහතා මේ බව කියා සිටියේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වන ජාතික මහා සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ විප්ලවීය වැඩපිළිවෙලක් සටන්කාමී නායකත්වයක් යන තේමාවෙන් පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමු යන මහතුරු නැතුළු කිහිප දෙනෙකු සමුළුව ඇමතුවා. ලලිත් කුහන් සහෝදරු දෙන්න රාජපක්ෂලගේ පාලනය අතුරුදහන් කළා. අවුරුදු 8ක් ගත වෙලා තියෙනවා. අදත් අපිට ඔවුන් කොහෙද කියලා දැනගන්න නැහැ. ලලිත් කුහන්ට කුමාර් සහෝදරයට දිමුත් සහෝදරයට විතරක් නෙමෙයි ඒ කාලේ පිස්සු බල්ලෝ වගේ අපි පස්සෙන් රාජපක්ෂලගේ ඔත්තු සේනා අපි පස්සෙන් පැන්නුවා. ඒක තමයි අපි ව්‍යාපාරය ආරම්භයිද අපිට හම්බෙච්ච අද්දක්. ඔවුන් විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ ඒකට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දුන්නා. ඒ වගේම අපි පසුබස හඹහැවිලා අපේ සහෝදරුන්ට අහුවෙන හැමතරම් පහර දුන්නා. හැබැයි අපි පහු දේශපාලන නායකයින් පක්ෂය මාරු කළද වතුකරේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. කොත්මලේ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට එකතු වෙමින් ඒ මහතා සඳහන් කළේ ආරුමුගන් තොණ්ඩමන් මහතා පොහොට්ටුවට එකතුණත් දෙමළ ජනතාව ඉන්නේ හංසයත් එක්ක කියලයි එතුමා කියන්නේ. අපිට පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මේ රටේ නායකයා කරලා ජනාධිපති කරන්න පුළුවන්. ඒ ශක්තිය අපිට තියෙනවා. මේ මැතිවරණේ සටනක් තියෙනවා. අපිට නැහැ කියන්න බෑ. තරුණ ජවයක් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. මම තාත්තා කියන්න අවශ්‍ය තමුන්වහන්සේලාට අද දින තොණ්ඩමන් මැතිතුමා ප්‍රකාශ කරලා තිබ්බා එතුමා පොහොට්ටුවත් එක්ක යනවා කියලා. නමුත් ඒක අපිට විශාල ගැටලුවක් නෙවෙයි. වතුකරේ දමිළ ජනතාව එක හඬින් කියන්නේ අපි ඡන්දය දෙන්නේ හංසයාට, අපි ඡන්දය දෙන්නේ සජිත් මේ රටේ ජනාධිපති කරන්න කියන එක. අද මේ රටේ ජනතාව තීරණය කළා ඉවරයි. මේ රටේ වතුකරේ ජනතාවත් තීරණය කළා ඉවරයි. ඉතින් තොණ්ඩමන් මැතිතුමා පොහොට්ටුවට ඒගොල්ලන්ගේ මිනිස්සුන්ට ඡන්දය දෙන්න කිව්වත් අනිවාර්යයෙන්ම ඒ මිනිස්සු එතුමා නොතකා හංසයාට ඡන්දය දීලා සජිත් ජනාධිපති කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඉවරයි. ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් සිද්ධ වෙනවද? මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ ඒ ගැනනේ. එක්සත් ජාතික පක්ෂ දොම්පේ ආසන බලමණ්ඩල රැස්වීමට එකතු වෙලා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේමසිංහ, ඒ වගේම මහාචාර්ය ආශු මාරසිංහ, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ගැන දැක්වේ මේ වගේ අදහසක්.
මේ ඇල්පිටිය කියන එක සමස්ත ප්‍රතිඵලය කියලා හිතන් ඉන්න අය තමයි ගෝඨාභයට උපදෙස් දෙන්නේ මහින්ද රාජපක්ෂ උන්නෑට උපදෙස් එහෙම අය උපදෙස් දෙනකම් අපිට හොඳයි දැන් මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ ඡන්ද 13000ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනතාව මීට වඩා බුද්ධිමත් අපි අර කිව්වා වගේ අපේ තියෙන පොඩිම ආසනය වෙන ලංකාවේ නැගිනේර කොළඹ කියන්නේ ඒ නැගිනේර කොළඹින් ගන්නවා අපි ඊට වඩා ඡන්ද ඇල්පිටිය කියන්නේ සැලකිය යුතු ඡන්දයක් නොවේ 2011 ප්‍රාදේශීය වමාතිරණයේදී එක්සත් ජාතිපත්යේ ඡන්ද 10000ක් ගත්තා ඒ 10000ක් තියෙනවා ඡන්ද වෙනස් වෙලා නැහැ අපේ තිබුණ 10000 ඇල්පිටියේ ඡන්දය ජනාධිපතිවරණයත් එක්ක කිසිසේත් සම කරන්න බෑ මහින්ද රාජපක්ෂ මහත්මයාම කියනවා ඇල්පිටිය මැතිවරණය එහෙම සංසන්දනය කරන්න පුළුවන් මැතිවරණයක් නෙමෙයි 2014 පළාත් සභා මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇල්පිටිය කියා ගත 100 56යි මේ පාර 56යි ඒ ප්‍රතිපලයේ මේක අරගෙන දැන් රාජපක්ෂලා උඩපයින් රාජපක්ෂ මහත්වරු තව දවස් 40ක් ඉවසගෙන ඉන්න ඔබතුමාලට අපි වීසා ගහනවා මුළු පවුලටම මම කතා කරා ඇමරිකන් තානාපතිවරියට කතා කරලා කිව්වා ලංකාවේ ඉන්නවා නියම හොර පවුල සල්ලි තියනද ඇමරිකාවට වීසා දෙන්න තව දෙතුන් දෙනෙක් ඉන්නවා එතුමිය කිව්වා සල්ලි තියෙන නම් කමන්නේ වීසා එක ගන්න දෙන්නම් කියලා රාජපක්ෂ මහත්තයාටයි තව තුන් දෙනාට තමන්ගේ පුරවැසි භාගය අයින් කරගත්ත කියලා අපිට කියනවා මේ රටේ එක ලබා ගත කියලා අපිට කියනවා. අපි දන්නේ නැහැ කොහකට තියෙන්නේ කියලා. නෝනා ඇමරිකාවේ. පුතා ඇමරිකාවේ. මඩ ප්‍රචාරවලින් තොර ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කිරීම වඩාත් යෝග්‍ය බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. වේගම වෑකන්ද ශාන්තිආරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. වේගම වෑකන්ද ශාන්තිආරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය වසර කිහිපයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට රජයට හැකි වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමාට සහයෝගය දක්වන්නට මම හිත විශාල ජන ගංගාවක් ආවා. කවදාකවත් දැකපු නැති සෙනගක් ආවා මේ එතුමාට සහයෝගය පෙන්වන්නට. ඒකෙන්ම පේනවා ඇත්තෙන්ම මේ රට තුල විශාල උනන්දුවක් තියෙනවා. මේ මෙවැනි තරුණ නායකයෙක් මේ රටේ ජනාධිපති කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මම හිතනවා මේ නොවැම්බර් 16 වෙනිදා වෙනකොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙන සජිත් ප්‍රේමදාස මහත්තුම අනිවාර්යයෙන්ම මේ රටේ නායකයා වෙයි කියලා. මේ විරුද්ධවාදීන් එදා ඉඳන් මේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන් මැතිවන්නයක් කරනකොට හැම වෙලේම මඩින් තමයි ඒගොල්ලන්ගේ මේ කැම්පේන් එක ගෙනියන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙවැනි තරුණ නායකයෙක් ඉදිරිපත් වෙනකොට ඉතින් ඒගොල්ලන්ට මම හිතනවා අපේ විරුද්ධවාදීන්ට ලොකු බයක් තියෙනවා ඒගොල්ලන් දැන් පරාජයට මුහුණ දෙයි කියලා. ඉතින් මඩ ගහන එක්කෙනාට තමයි ඒක විරුද්ධව යන්නේ. ඉතින් ඒගොල්ලන් මම හිතනවා අපේ විරුද්ධවාදීන් ඉදිරියේදී මඩින් තොරව මේ දේශපාලනය කරමු කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් රටටත් ජනතාවටත් සැබෑවටම ආදරය කරන පක්ෂයක් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ දෙනියාය ආසන බලමණ්ඩල රැස්වීමට එකතු වෙමින් තමයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මොරවක නායාමුල්ල ප්‍රදේශයේදී මෙම ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්ුණා. රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ුණේ අමාත්‍ය සාගල රත්නායක මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට පුළුවන් වුණා මේ ප්‍රශ්න බොහෝමයක් විසඳන්න ඔක්කොම නෙවෙයි. නමුත් අපි ආරම්භයක් කළා තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ අලුතෙන් සමෘද්ධිය දෙන්න පුළුවන් උනේ මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තමයි. ළඟම පාසල කිය හොඳම පාසල කියලා වැඩසටහනක් තිබ්බා. මේ ප්‍රතිලාභ විශාල වශයෙන් අපේ ප්‍රදේශයටත් ආවා. අද වැඩගත් ඖෂධ වර්ග 48ක මිල 5න් 1කට විතර අඩු වුණා. ඉතින් අපි රටට ආදරේ ඔබට ආදරේ අපි ඔබව ආරක්ෂා කරගන්නයි කටයුතු කරන්නේ. හිතේ තියෙන තරහ, මාත් එක තියෙන තරහ, පක්ෂෙත් එක තියෙන තරහ පැත්තකට තියලා ඔබ මේක දිනන්න ඕනේ කියලා අපි ඒ ගමනේ යමු. ගමට ගිහිල්ලා එහෙම එකතු වෙච්ච නැති කාට හරි පණිවිඩය දීලා ඒගොල්ලෝත් අපිත් එක්ක එකතු කරගමු. මිත්‍යාවෙන් මිදී යථාර්ථය කරා ගමන් කරන සමාජයකට මාර්ගය කියා දෙන නොපෙනෙන ලෝකෙන් සංවාදාත්මක වැඩසටහන අද රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. ශ්‍රී ලාංකේය ගුවන් ගමන් ඉතිහාසය වෙනස් කරමින් ජාත්‍යන්තර මට්ටමේ පලාලි ගුවන්තොටුපළ ලබන 17 වෙනිදා විවෘත කෙරෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ආරම්භය සනිටුහන් කරමින් චෙන්නායි නුවර සිට ගුවන් යානයක් පලාලි ගුවන්තොටුපළට පැමිණීමටද නියමිතයි මෙවන විට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා දහවන පතය සහ ප්‍රධාන පාලක මැදිරියේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් පළමු අධීර යටතේ සෑහළු ගුවන් යානා ගොඩබැස්වීමට කටයුතු කරනවා විශාල ගුවන් යානා ගොඩබැස්වීමට අවශ්‍ය පහසුකම් දෙවන අධීර යටතේ කඩිනමින් සම්පූර්ණ කිරීමයි අපේක්ෂාව 17 වෙනිදා පළාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග එහි ළඟාවන පළමු ගුවන් යානාවේ විදිහට චෙන්නයි සිට ගුවන් යානයක් පැමිණීමට නියමිතයි මේක ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් රටක් හැටියට අවුරුදු ගානකට පස්සේ උතුරු සංවර්ධනය වැඩපිළිවෙල යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ ආශිර්වාදයෙන් මේ ගුවන්තොටුපළ නවීකරණය කරලා ජාත්‍යන්තර ක්‍රමයකට හදන්න අපිට අවසර දීලා තියෙනවා අපි මේකෙන් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම උතුරු නගරයේ ඉන්න ජනතාවට ගමන් පහසුකම් වැඩි ප්‍රමාණයක් සලකන මේ ගුවන්තොටුපළ මේ රටේ තියෙන ප්‍රධාන ගුවන්තොටුපළක් බවට පත් වෙනවා අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි අධිරේ වුණාට පස්සේ මාස 3ක් විතර යනකොට දෙවන අධිරේට යන විශේෂයෙන්ම දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මගින් 70ක් 80ක් පමණ යන ගුවන් යානා විතරයි අපි දෙවන අධිරේදී බලාපොරොත්තු වෙනවා 150 200ක් යන ගුවන් යානා ආරම්භ කරන්න ළමා සංගීත කණ්ඩායම්වල දක්ෂතා ඇති දරුවන්ට ITN Kids Band දොරටු විවෘත වුණා ITN Kids Band ප්‍රථම අධීරයේ දැනුවත් කිරීමේ වැඩසටහන ITN පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්ුණා. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ළමා සංගීත කණ්ඩායම් 40කට වැඩි සංඛ්‍යාවක් එක් වුණා. ඒ දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් තරඟයේ ප්‍රථම වටයේ පරීක්ෂණ ඔක්තෝබර් මාස 19 සහ 20 වන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහි ප්‍රථම වටයට කණ්ඩායම් 30ක් තෝරා ගැනීමට නියමිතයි. ITN මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් ඉන්ද්‍රජිත් වන්නියාච්චි ක්‍රියාකාරී ඉංජිනේරු උදිත හේවාව සමඟ මහතුරුන් අතර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN මාධ්‍ය ජාලයේ නිර්මාණ කළමනාකරු සඳුරුවන් ජයවික්‍රම මහතාගේ උපදෙස් මත වැඩසටහන අධ්‍යක්ෂණය කරන්නේ හේෂාන් වසන්ත ඥානප්‍රිය මහතා. දැන් අපි අවධානය යොමු කරමු ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. නව ශ්‍රී ලංකා වාර්තා 14ක් සහ නව තරඟ වාර්තා 36ක් පිහිටවමින් 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බරයිසිලීමේ ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට උතුරු මැද පළාත සමත් වුණා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණය පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ බරයිසිලීමේ ශූරතාව දිනා ගැනීමට උතුරු මැද පළාත සමත් වුණා. එහි අනුශූරයන් බවට පත් වූයේ මධ්‍යම පළාත් කණ්ඩායමයි. බස්නාහිර පළාත තුන්වන ස්ථානයේ දිනාගත්තා. මෙහිදී කාන්තාංශයේ චමරි වර්ණකුල සූර්යතුරේ නව ශ්‍රී ලංකා වාර්තා 3ක් සහ නව තරඟ වාර්තා 3ක් බිහි කළා. අය ස්නැච් ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 77 සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 96 නව ශ්‍රී ලංකා වාර්තා ලෙස සටහන් වුණා. ඒ අනුව චමරි එසවූ මුළු බර වූ කිලෝග්‍රෑම් 173ද කිලෝග්‍රෑම් 55 කාන්තා බරපන්තියේ නව ශ්‍රී ලංකා වාර්තාවක් වෙනවා. මෙවර 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම බරයිසලීමේ ක්‍රීඩිකාව ලෙසද චමරි වර්ණකුල සූර්ය සම්මාන දිනාගත්තා. දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ චින්තන ගීතාල් පිදානගේ. ඔහු පිරිමි බරංශයෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2ක් සමගින් නව තරඟ වාර්තා 3ක්ද පිහිටවීමට සමත් වුණා. ඒ ක්‍රීඩා ප්‍රවෘත්තිවත් සමගින් ITN රාත්‍රී 9 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව හා වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතකයේ විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk